අපි දන්නවා මාධ්‍යයට මම හුඟක් එයි ආයාචනා කරන්න. අපි දැක්කා එදා කියනවා පාසැල්ලෙන දැරියක් පාසලේ ඉන්න පන්ති මතන පාසැල් නායිකාවක් කුරුම් බගෙනල්ලා දවල් ආහාරයට ගත්තා කියලා. මම ඉල්ලා සිටිනවා සියලු කාන්තා සමිතිවලින් ඔබ ඉදිරියට එන්න ඇවිල්ලා මේව ඇත්තද කියලා බලන්න, මේ කියන දේවල් ඇත්තද කියලා බලන්න, පරීක්ෂණයක් කරන්න අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේව බරපතලයි. රටක් හැටියට කොයි හරි තැනක අපි මේවා අවුස්සලා අරගෙන රජයක් මාරු කරන අවස්ථාවක් නෙවෙයි. එහෙම මාරු කරන්න මේ හැකියාවක් තියෙන මේ අවස්ථාවක් නෙවෙයි. අපි සියලු දෙනාටම තියෙනවා වගකීමක්. අපි දකිනවා විරුද්ධ පක්ෂයේ ඉන්න දේශපාලන නායකයාගේ ඉඳලම, විරුද්ධ පක්ෂයේ නායකයාගේ ඉඳලා ඒ මන්ත්‍රීවරු, මේ අපේ රටේ පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු ඉන්නවා, මන්ත්‍රීවරු ඉන්නවා, තරුණ මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් මේ වෙනත් විවිධ වූ අමාත්‍යංශ යටතේ ආයතනවල හිටපු සභාපතිවරු ඉන්නවා. මේගොල්ලන් එළියට ඇවිල්ලා කියන්නේ හරියට මේ මන්දපෝෂණය මාස දෙකෙන් අපේ රටේ ඇති වුණා කියන தத்துவද මේ කියන්න උත්සාහ කරන්නේ. මේක මේක බරපතලයි මේ தத்துவේ. ඒ නිසා මේ අවස්ථාවේදී අපි රජයක් මාරු කරන්න, පාර්ලිමේන්තුව තුල එහෙම නැත්නම් වෙනත් පෙරලියක් කරන්න, රටේ ජනතාව ඒව පිළිබඳව කිසිම තැකීමක් නැහැ. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ ඒ අයට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා කෙසේද මේ ආණ්ඩුව උදව් කරන්න කියලා. එනිසා මම මේ අවස්ථාවේදී කියන්න කැමති, අපේ විශේෂයෙන්ම රජයට එල්ල වෙන චෝදනා, ඒ රජයේ ඉන්න පාර්ශවයන් වගේම විපක්ෂයටත් වගකීමක් තියෙනවා. මොකද විපක්ෂයේ ඉන්න අය, දැන් වාඩි වෙලා ඉන්න අය දීර්ඝ කාලයක් මේ රජයේ ඒ වගකීම් දරපු අය. එනිසා අපි හැමෝටම තියෙනවා මේ වගකීමෙන් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. අපි හැමෝටම තියෙනවා වගකීමක් මේ රට තුළ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නයට පිළිතුරු දීලා ඒවා කෙසේද निराකරණය කරගන්න කියලා. මූලිකම දේ තමයි රට තුළ පවතින අපිට මේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න. අපි දන්නවා මේ මාසකින් දෙකකින් හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ හැම දෙයක්ම 100%ක් සපුරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. ඔහු මේ වෙනකොට ඇවිල්ලා අපේ රටේ තිබිච්ච පෝලිං ටික ඉවත් කරලා බරපතලම විදිහට පෝලිං වල ඉන්න අය ගහගත්තා, මරාගත්තා, ලේසොලවා ගත්තා. මේ බරපතල ප්‍රශ්න තිබුණා, මේවා ඉවත් කරගත්තා. ඒ වගේම ආහාර අපි පිළිගන්නවා බඩුමිල යම් තාක් දුරට බඩුමිල ඉහළ ගිහිල්ලා තියෙනවා. බඩුමිල ඉහළ ගිය එක අපි කළමනාකරණය කරගන්නවා විතරක් නෙවෙයි, ලෝක වෙළඳ පොළත් එක්ක අපිට තීරණය කරන්න සිදු වෙනවා. අද මේ මොහොත වෙනකොට තවත් ඒක බරපතල තත්ත්වයට තියේ. එනිසා බඩුමිල පහත හෙලන්න ඕනේ කියන එක අපි හැමදෙනාම පිළිගන්නවා. එහෙම වුණොත් අපිට කළමනාකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා පහුගිය කාලය තුලදී මේ අපේ රටට ගෙනාපු පිටි, විශේෂයෙන්ම පිටි ගත්තොතින් වතුකරේ ඉන ජනතාව පිටි වැඩිපුර පාවිච්චි කරා. රොටිය කෑවා, වත්තට යනකොට රොටිය හදාගෙන ගියා, පිටි ආනයනය කිරීම නතර වෙලා තිබුණා. දැන් නැවතත් රජයේ මැදිහත් වෙලා පිටි ගෙන්නලා තියෙනවා. මම හිතනවා දැන් මේ වෙනකොට වරායෙන් ඒ පිළිබඳව දැන් බඩු නැව්වවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්. අපි දන්නවා පාන් ගෙඩියක් රුපියල් 300යි කියලා මාධ්‍ය තුලින්ම දිගටම කිව්වා, පාන් ගෙඩියක් රුපියල් 300යි කියලා. හැබැයි පාන් ගෙඩිය ගන්න තිබුණා රුපියල් 160ට 190ට. මම හිතනවා දැන් ඉදිරියට එනකොට මිල අඩු කරගන්න පුළුවන්කම තියේ. අපි ඒව බලලා ඒව කළමනාකරණය කරගෙන අපි මේ වැටිලා තියෙන මේ ආර්ථික තත්වයෙන් උඩට එන්න අපි හැම දෙනාම එකට කටයුතු කරන්න සිද්ධ වෙනවා.